අරියතුන් වහන්ස සක්කාය දිට්ටි විචිකිච්ඡා සිලම්බත පරාමාසෝ අවුරුද්දක් පැහැදිලි කරලා දෙන්න දැස ගෞරවයෙන් ඉල්ල. මේ තුනටම එක වචනයක් කිව්ව හැකි. මේ තුනටම එක වචනකින් කියන්න පුළුවන්. සංසාර දිෂ්ටිය. සංසාර දැන් සක්කාය දිට්ටි කියන්නේ විෂයාකාර වූ වැරදි දැක්මක්. තේරුණාද? මේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පඤ්චස්කන්ධයක් තියෙනවනේ. මේ පඤ්චස්කන්ධය ඒතන් මම ඒසෝ ආමස්මි ඒසෝ මේ අත්තාති කියලා රූපය මමයි රූපය මගේ කැමැත්ත පරිදි මගේ ආත්මය කියා ගන්නවා. හතර ආකාරයකින් රූපය වේදනා සංඥා සංඝ හතර අපා 20යි. 20 ආකාර වූ සක්කාය දිට්ඨියක් පසුකාලීනව විග්‍රහ කරලා තියෙනවා. ඒක තමයි සක්කාය දිට්ඨිය. ස්වකාය පිළිබඳව ක්‍රියාකාරකම් ශරීරේ නෙමේ ස්වකාය. පංචස්කන්ධය පිළිබඳව ස්වකාය පිළිබඳව වැරදි දැක්ම. සීලබ්බත සක්කාය දිට්ඨි විචිකිච්ඡිතා විඥාන චිත්තේ කිලුටු කැමැත්තෙන් වැඩ කරන බව. එක තමයි වැඩි බලවත් දෘෂ්ටිය. මේ චීකි ඉච්ඡ කියන්නේ විඥාන චිත්තේ කිලුටු කැමැත්ත. සීලබ්බත පරාමාස කියන්නේ මේ සිල්වතක් රැකලා විතරක් නිවන් දකින්න පුළුවන් කියලා යම් කිසි කෙනෙක් විශ්වාස කරනවා නම්, යම් කිසි ස්වාමීන් වහන්සේ කෙනෙක් කියනවා නම්, දේශනා කරනවා නම්, රකින්නවා නම් මේ සිල්වතක් රැකලා නිවන් දකින්න පුළුවන්. බාහ්‍ය දාරු වීර්යතුමා සිල්වතක් රැකලා නිවන් දැක්කේ අරහත් උනේ. ආලෝකයක් බුදුහාමුදුරන්ගේ ඔළුව පලනවා කියලා ආපු මිනිහා සෝතාපන්න උනේ සිල්වතක් රැකලාද? සන්තති අමාත්‍යා අර යුද්ධ හමුදාවේ ප්‍රධාන සේනාපතිය නිවන් දැක්කේ සිල් රැකලාද? බණහලද? බණහල. ඉතින් ඒක නිසා මේ සීලබ්බත පරාමාසය කියන්නේ වැරදි දෙයක්. නහි සීල වතන් හෝති කියලා බුදුහාමුදුරුවෝ බුදු කෙනෙක් උපදින්නේ සිල්වතක් කියා දෙන්න නෙමෙයි. දැන් මේ සිල්වත පිළිබඳව සීලබ්බත පරාමාසය පිළිබඳව බොහෝ දේවල් බෞද්ධ ඉතිහාසයේ තියෙනවා. මේ හිටියා අපේ බෞද්ධ ඉතිහාසයේ තියෙනවා අතීතයේ හිටියා ඒරප්පත්ත කියලා යම්කිසි ස්වාමීන් වහන්සේ කෙනෙක්. ඒරප්පත්ත මේ හාමුදුරුවෝ මාන වූ දවසේ ඉඳන් මේ සිල්පද සියල්ල තමන්ගේ හිතට අවංගව පිරිසිදුව මේ සියලු සිල්වත් රැක්කා. කිසිම සීලයක් කැඩුවේ නැති බව එයාට විශ්වාසයි. සිල්වත් රැක්කා. ටිකක් වයසයි දැන් හාමුදුරුවෝ දවසක් ගඟින් එගොඩ වෙන්න ඕන වුණා. එගොඩ වෙන්න ඕන වුණා ඔරුවකට නැග්ගා. දැන් ගඟේ ටිකක් සැඩපහර තියෙනවා. ඔරුකාරය ඔරුව පදාගෙන යනකොට ඔරුව පෙරලෙන්න වගේ ආවහම එකපාරට හාමුදුරුව එතන උඩ තිබුණ ගහක අත්තක් ඇල්ලුවා. බේරෙන්න වැටෙන එක නවත්තන්න. ගහේ කොළ ටික කැඩිලා ගියා. දැන් ඒ කාලේ තිබුණා මේ බීජගාම භූතගාම සමාරම්භා පටිවිරතෝ හෝති. එහෙම සිල්පදයක් තිබුණා. ඒකින්ද එක පාටම හාමුදුරුවන්ට මතක් වුණා මම මුළු ජීවිත කාලයම මේ සිල් රැක්කා. නමුත් මා අතින් මේ වගේ ඒක චේතනාවක් නැතුව කළේ. චේතනාවක් නැහැ. නමුත් ඒ හාමුදුරුවෝ දැනගෙන හිටියේ නැහැ මේකට කළ යුතු ප්‍රතිකර්ම. මේකට ප්‍රතිකර්මයක් බුදුහාමුදුරුවෝ කියලා දීලා තියෙනවා. නමුත් දැනගෙන හිටියේ නැහැ. ඒකින්ද ඒ ගහේ කොළ කැඩුව එක ජීවිත කාලයම මරණ මොහොතෙත් මතක් උනේ අර රැකපු සිල් නෙමේ අර ගහේ කොළ කැඩුවේ. මොකද උනේ? ඒක හිතේ තිබුණා දැඩිව උපාදානය කරගෙන ඒරප්පත්ත නාගරාජයා වෙලා ඉපදුණා. අතර අපායි ඉපදුණේ. හා නාග එක් වෙලා ඉපදුණා. මේක බැරි වෙලාවත් ඔය හාමුදුරුවෝ දැනගෙන හිටියානම් මේක තමන් චේතනාවක් නැතුව නිකලේ ගහිය කොල්ල ටික ගන්න. ඒ වෙලාවම කමා කරගත්තනම් මොකද වෙන්නේ?
සතරපාය යන්න. අතරපාය යන්න. ඒක කමා කරගත්ත විතරක් නෙමෙයි කමා කරගන්නත් ඕන. ඒක සිටෙන් උපේක්ඛා සිටින් ඒක සදාටම ඒක අමතක කරන්න ඕන. කමා කරගත්තාම ඒක අමතක කරගන්න පුළුවන්. ඒක කමා කරගත්තා නම් බැරි වෙලාවත් අර අවසාන මොහොතේ තමන් මේ මුළු ජීවිත කාලයම ඒ රැක්ක සිල් තමයි සිහිපත් වෙන්නේ. ඒ අනුව හොඳ තැනකටපත් වෙනවා. නමුත් අර එකම වරද එකම දේ කමා කරගන්න දැනුමක් කවුරක් කියලා දීලා දුන්නේ. අද බුද්ධාගමේ කිසි කෙනෙකුට තමන් මෙහෙම වරදක් කළා නම් කමා කරගන්න කියලා දීලා දුන්නේ නැහැ මම මේක කියනකම්. මම මේක වැදගත්කම කියනකම් මේ කරුණ අතර මතු කළ පෙන්නනකම් මේ තමන් කරගත්ත සියලු දේ පළවෙනි දේ මොකද්ද? කමා කරගන්න ඕන. කම්මාවරම් වලින් විදී නිදහස් වෙන කමා කරගන්න ඕන. තමාටින් නොදැන වරදක් කළා නම් හැබැයි දැන දැනම වරදක් කළා නම් කමා කරගත්තට හරියන්නේ. හැබැයි එතකොටත් යම් ආකාරයකට තමන්ට පුළුවන් නම් සපත වෙන්න. තමන් අදිස්ථානයක් ඇති කරගන්න මාටින් මෙයන් වරදක් මින් ඉදිරියට මම කරන්නේ නැහැ කියලා ඒ කමා කරගත්තා නම් ඒකෙනුත් ගොඩ වෙන්න පුළුවන්. නමුත් නොදැන කර දෙයක් තියෙනවා නම් කමා කරගත්තාම ඒකෙන් විදී නිදහස් වෙනවා. දීර්ඝායසලපිය. ඒ මිසක් සිල් රැකෙයි කියලා නිවන් දකින්න බෑ. බුදුහාමුදුරුවෝ මේ සිල් රැකීම නිවන් දකීමට කිසිසේත්ම උපකාර වෙන්නේ නැහැ. නිවන් දකින්නට උපකාර වෙන්නේ මොකද්ද? අනිච්චං දුක්ඛං විපරිණාම ධම්මං තේරුම් අරගෙන නිබ්බිදා විරාගා නිරෝධා පටිච්ච. අද බුද්ධාගමේ නමුත් සියලු ආගම්වල සීලබ්බත වරාමාසයේ ඔය ඔක්කොම අනිපාර සිල් රකින්නවා විතරක් නෙමේ බොහෝ ඔය වනවාසී නිකායවල තව නොඑක අය දුතාංග රකින්නවා. දුතාංග රැක රැක මේ කයට දුක් දිදී තවල දවල නිවන වහගන්නවා. දුතාංග රැකලත් නිවන් දකින්න බෑ. ඔය අද තියෙන ඔය ඔය වනවාසී නිකායවල බොහෝ ස්වාමීන් වහන්සේලාගේ නොදැනීම නිසා කවුරුවත් කියා නොදුන්න නිසා මේ බුදුහාමුදුරුව විග්‍රහ කළා දීඝනිකායේ තියෙනවා ආගල්හා පටිපදා නිජ්ජාමා පටිපදා කියලා දෙකක්. ඒ දෙකෙන් එකකට වැටෙන කිසිම දුතාංගයක් නිවනට උපකාර වෙන්නේ නැහැ, නිවන වැහෙනවා. ඒක නිසා මේවා මේ බුද්ධ දේශනාවේ ඔක්කොම බුදුහාමුදුරුව කියලා දීලා තියෙන දේවල්. මේවා කවුරුවක්වත් දන්නේ නැහැ, අහලත් නැහැ. තේරුම් අරගෙන නැහැ. ඒක නිසා ඔය බොහෝ දෙනෙක් දැන් ඔය මේ ඉස්සර රුවන්මැලි මහසෑය ගාව ඊට පස්සේ සීමා බෝධි ගාව එක හාමුදුරනමක් වයසක තනි කකුලෙන් හිටගෙන ඉන්නවා, එක්ක කකුල් දෙකෙන් හිටගෙන ඉන්නවා උදේනරෑ වෙනකම්. දැකලා ඇති ඔය බණ්ඩාරාදුපුරේදී. අර මේ දුතාංගයක්. මේක මේ වැරදි ආගල් හා ප්‍රතිපදාවට අයිති වෙන දුතාංගයක්. ඕකෙන් නිවන් දකින්න බෑ. ඕක ඔය කරන්නේ මොකෝ? මිනිසුන්ව රවට්ටන්න. මිනිසුන්ව චේතනා මොකද? මිනිසුන්ව රවට්ටන්න. නැත්නම් මේ රුවන්වැලි මහතය ගන්න මේ කොහේ හරි කැලේක ගිහිල්ලා ඉන්න පාය. ඈ මිනිසුන්ට පේන්නේ ඉන්නේ මොකෝ? මිනිසුන්ව රවට්ටන්න. මේක හොඳට තේරුම් ගන්න ඕන. ඒ වගේ දේවල් කරන්නේ මිනිසුන්ව රවට්ටන්න. අවසරයි.